ටෝටල්ගේ වර්ගී කරණය. ඔබේ ඉ්‍රරලලා ඇරිස්ටෝටල්ල හඳුනාගෙන ඉන්දෝනිි. මේ ඇරිස්ටෝටල් කියන්නේ අවුරුදු කීයකට පෙර කෙනෙක්ද ඔක්කොරෝම කලින් ඒක දැනගැන්ඩෝ ැ මේ කොච්චර පරන එකක්ද අපි පතාරන කෙලා දැකෙන න්දුවන්න ැරිස්ටල්ික කරන්න ඒත් තින්ට ඇති කියලා හිතින ජයල බස්ට න්ඩ්ගේ ඇල් කව දැරිස්ටෝටල් කොච්චර කාලකට පෙරද. වසර දෙදාහකට පෙරද. අන්න තකොට දේරුම් ගන්නායි මේ කතාාව අවුරදු කොච්චර පරණයිද දෙදාහක් පරණයි එකන අවුරුදු දෙදාහක් පරණ කතාවදම කියන්න ඔවහු එකන මිනිස්ු අවුරදු දෙදාහගට කලින් ජීවින් වර්ගී වර්ගීරණය කරන්න රයිගලති න ඕ එකනමකන් මෙයා තමයිලු මුලින්ම මොකක් කරේද විද්‍යාත්මක වර්ගීකරණයක් මුලින්ම කළේ මේගේ වර්ගී කරණය දාහන්ඩයි මම දැ මේ යන්නේ ඕක එහෙම දාලා නෑ පැදිලිව වර්ගී කරණය මෙහෙමයි බෙදවා මෙහෙම. සතුන් සහ කවුරු කියලද ශාක කියලා බෙදුව. ඕක ීපු ගමක් ඔබ කිය ආප ෝක මොකක්දස පොක පිත්දන්න ඕනේ. ඉති ඒ අවුරුදු දෙදහකට පෙර මිනිසුන්ට ජීවීන් සතුන් හා ශාක ලෙස ෙදන්නවා කියලවත් මොකක් නැද්ද. ඒම යිඩිය එකක් නෑ හරි. එල සතුන් එයා බෙදනවා ආයිසරයක් කොමොද වෙදන්න මෙහෙම. සංචරණ ක්‍රමය, මතබදනවා ඉට පස්සේ ආයබෙදනවා ප්‍රජාණනය ආයබෙදනවා ෘතිරයේ ස්වභභාවය ම සංචර්ණ ක්‍රමේ මත එයා බෙදෙන මෙම ආපහු සතුන් ඇවිදින බඩගාන බඩගා යන්න සතුන් එකොට පිහිනන සතුන් පියාඹන ඕවම්බෙදනවා. දැන් ට මෙන් අන්්ය අදේම කදන්න මේක තමයි ස්සෙල්ලාම කරපු වර්ගී කරණය විද්‍යාත්මක පදනවාක යටතේ ම හන්නේ ඔබට පේන විදිහට මෙයාගේ වර්ගී කරණය සොභා විකයිද කෘතිමයිද. බල්ලාගිය මේ වර්ගී කරණයමකද වෙන ගන්න කෘතිමයි. ඇයිඒ පියාමන සතුන් කියන කැටගරියකට කපුට වැටන කුර්මිනිය වැටනෝ ර පොත් ඉන්නවා ම ැසත් ඉන්න වවුලත් තින්නවා සමහරුම් පක්ෂීන් සමහරුන් කුමින් සමහරුම් චීරපායි එක ගොඩට වැටුණ. එතුර ඒ ගොලන්ගේ මොකක් සල කලා ඇතිකන්ට පරිනාමික බන්ධතාවත් පරිනාමි කලක දන්නෙත් නෑමිකා. පරිනාාමයකන් කතා කරන්නට පටන්ගරන් දැෙන් අවරුදු කියද දෙේසයයි මේ අවරුදු කියකට පරණික කතා කරන දෙදදාකට පරණක. ප්‍රජනනය මත මේ ගොලං වර්ග කරනවා මෙන්න මෙහෙම. සතුන් හොදේ අපි ත පොඩ පල්ලට ගම නේද මේක දාල ඕ නොහ වර්ග කරනවා ප්‍රජානය මත සතුන් කොහද වර්ග කලයාි න අපි ටහින වක අඩෑම රිද මොකද එයාගත් නිර්ණයක අන්ඩජ සතුන් සහ ජලාබුජ සතුන් මුොක්කුද මේ ජලාබුජ සතුන් කන් ජලයේ ජබු ගහන සතු ජලාබුජගන් ම ජලාබුජකන්නේ ජලාබුජ කියයන්නේ පැටවදාන ඇය දැ කවද පැටවදානය පූ සදාන්න පැටව්. බල්ල පැටවදානෝ අප පැටවදානුන් දක දීමවවා. එතකට අලිය දාන්න බිත්තරහෙමද. අලි බිත්තර ගමට එකක් ඇති. ත් පැටවනි දාන්න. එතු රන්්ඩජ කියනම නොද බිතර දවන සතුන්. කවද බිත්‍රදාන්නේයි. කිම්ඹුල මනොවද දාන්නේ. කිඹුල කින්බුල පැටව්ද දාන්න බිත්‍රර දාන්න කම්ඹුල පැටවදාානෙත් නෑ බිත්‍ර දාානෙත් නැ කිම්ඹුලි මයි බිත්‍රදාන. කිම්ඹුලාදාාන්න එක දෙයි බෙටි විතරයි කඹුලි විිත්‍රරදාාන. කිකිලි කිකිලි පැටවදාන. නෑ බිත්තරධා. බිත්තරදාලා බිත්තරයෙන් විකසනය වෙනවාන මොන සත්තුද අන්ඩජසත්තු. කෙලින්ම පැටවදාානන ජලාපජි සත්තු. මට චූටිය ඔුලත්වේ නවාමය මෙහෙම. මකත්තිින් දන්න දවුල. මටදීන අවුල දැ ඔහොම සත්තු වර්ග කලේ කවුරද කෞදන සත් වර්ගලේ. ඇ න මීටකලින් හොම මේ එකක්හල නැතද රිස්ටෝටට කලින් මංහන්නේ ඇරිස්ටෝටල් කිව්වකට කලින් ඕකා හල නැන්ත ධම්පාසල් ගින් තියෙනවාවද හොලෝවල් බුද්ධාගමිකන ගත්තද ඒක තමයි ඒ නම් කියන්නමිට තව එකක් කිව්වා. ඇරිස්ටෝටල් නම කවතිකිේ බුදු හාමුදුරුව අන්ඩජ ජලාබුජ තව එකක් කිව්වා මක ඕප පාතික එතට අර වසර කියර පෙරද දෙදාට පෙර. දැන් යන්න කොයි කාලද දෙදස් පන්සිියත් පැනලනේ දැන්. දස් පන්සිීත් පැනලන දැ දෙදස් පන්සිිය පලස් එ ඩැන් අතන ඉන් අවරුදු කියීක පෙරත කියන්න අවුරුදු පන්සීයකට පෙර. ඉතින් කකෝ ඒ යිල පොත්ොට වැටලලා ෑන බුදුහාමුදුුව සත්ව වර්ග හත්තුව වර්ගකරා කියලා. මුලින්ම සත්ව වර්ගී කරණයක් කළේ කවුද. ඇරිස්ටෝටල්ඒතුර බුදුහාමුරුව කිව අන්ඩජ ජලාපුජ. පොත්තොල නෑ ඒවා. හේතුව කියන්න පුළුවන් හේතුව. අපිට මේවා එන්න මේ මමොනෝදකන්ට බටහිර විද්‍යාව. මම කියන බටහිර විද්‍යාව වැරදී කියලා නෙේ හමහරයි හරියට හොටලවා ගන්නවා හරි මම කියන්න වැරදී කියලා නෙමේ. හොද නෑ කියලත් නෙමේ. ඒ දැනුම් පද්ධ තියන්නේ කවුද ගොඩනැගුවේ මනිසුනේ. මම කියන්නේ බටහිර දැනුම් පද්ධතියක්ත් තිබුණාගේ මකද පෙරදිග ැනුම් පද්ධතියකුත් තිබුණ. සහර බටහිර දැනුම් පද්ධතියට වඩා පෙරදිග දැනුම්පද්ධ තිය පරණයි එක පරණයි. ො මිට අවරුදු පන්සියකට කලන්නේ බුදුන් වහන්සේ අන්්ඩජ ජලාබුජ සහ මේ ඇරිස්ටෝටල් නොකියපුහෙකුත්කි වමකක්ද ඕපපාතික මොකද ලමහි ඕපපාතික කියන් ඕපපාතික ඒමකදදේ ඕපපාතික කියන් න අම්මත්තාත්තෙක් නෑ ඩිම්බ සංසේචනයක් අණ්ඩ සංසේචනයක් බිත්තර දැමීම පැටව් දැමීමනෑ පපවාට්ට පහල වෙනවා. පෞදෙහම පහළ වෙන්නේ. භූතයෝ. පෙරේතයෝ පිසාචයෝ කුම්බ අන්ඩයෝ දෙවිවරු බ්‍රහ්මයෝ හොඳගුණුත්තින්නවා නරකුමුත් ඉන්න. හොඳගෙන අපිට හොඳ නෙවෙේ. ඌට හොඳ සහ්ට නරග. දෙවියකුණ බ්‍රහ්මයකුණු හොඳයි අනි පැතරගියොත්මකද වෙන්න නරකයින්න. ඒගොල්ල එක්කෙන එක් බිත්තරෙන් එන්නෙත් නෑ හොන එන්නද? පැටවදාන්නත් න එතකොට ඔබ කියයි පිළිගඩ බෑ ඇයි ඇරිස්ටෝර්ල හගොල දැම්මෙනත් මෙහන්ට අපිගෙන ගන්න ජීවිද්‍යාව බෞතිකයි භෞතිකයිගෙන් අතට පැහහිවෙන වන්න හැට පේනවාවනන්න උපරණලින් බලන්න පුළුවන් විතරයි මන වෙන දේ ගන්න මේක ඕන කෙනෙකුට දකින්න පුලුවන් බිත්‍රර දාල පැටවහදන පටවදානත් දකින්න පුලුවන් පෙරතෙක් බිහි වෙනවා කෝ දකින්න පුළුවන් අතසන් අඩුගානය උපකරණයකවත් මෙහෙම බලලවත් පුළුවන්ද. බෑ. එතුර ඒ පාර භෞතිකයි ඒගන්නේ බෞතික සහමේ ඉන්ද්‍රී ප්‍රත්‍යක්ෂණයකින් දැනගැන්ඩ බෑ ඒ දේවල් මොනාකොරන්න ඇතක කියද කතා කරන්න නෑ. හැබැයි මේ මේ හමමතුිට ොක් ඉන්නවාද බැක්ටීරියාව ඉන්න. ඔබ පිළිගන්න වද මේ මගේ හම්මට බැක්ටිය න්නවාො කියලා ඇයි පිළිගන්න කොහින්නවන පේඩි පෑ ඒකතමයි. ඕකන අර ධාන තර්කය. භූතයෝ පෙරේතයෝ ඉන්නවනම් දෙවියෝ පේඩපෑ කියනේ ලිවෑන්හු කන්වීක්ෂය හොයාගෙන්ට පෙර කවුරහර කිව්වොත් මෙ මේක හමමතු පිට පොඩිපොඩි ජීවීන් ටිකක් එහෙමෙහි යනවා මේ බලන්ට ඉන්නවා දවාස ගන කිවොත් පරයක්කව යන්ඩ කිය එහෙම නැත්තන් අල්ල ලගින් හිල්ලා මාහන්සිර හලකට දාළමක ින්ජෙක්සන් හන දැන්ඒ එක පිළිගන්න ඇයි හදදපු උපකරණයකි පේන නිසා එචචල අදඋප කරගෙන් එඒන්සා ඕපාතිකය දාන්නෑ මෙතෙන. ඒක හොඳයි ඒ අතකට නැත්තන් අපිට මාර් වැඩක් වෙනවන්නේේ ඉරොහෙ වෙන මොකක් හදන්නුව වෙනවාද ඔපාතිකුටන් වෙනම පයිලොම් එකක් වංශයක් හදන්න වෙනවා. ඊට පසේ ජීන්ගේ විදත්තයටට මොකක් කියන්න ගැන්ඩුවෙනවාද පරේතයින්සාහ පිසාචයෙන් අතර වූ වෙනස්කම්පහක් ලියන් ඒ ඒකොට වෙන ේනවානේද මේ තියනටක මධදිවට තමගුලක්කාප හමරි ඔවු ප්‍රේත විිදත්ත්වේ. අප හම කතා කරන්නවානේ මේ බල ශාක විදධත්වය සත්ව විදත්වේ ඩැක්ටීරියයා විධත්වය වෛරසව විධත්වය තියෙනනහි ඒකට තව එකක් වැට නකත් ප්‍රේත විධත්වේ. එකක ජාතතින්ගේ ප්‍රේතන්ගේ තියන වෙනස්කා. ආරතියනොද පරදත්ව ප ජීවී ප්‍රේතයා. අදින පරදත්වෝ ප ජීවී ප්‍රේතයෝ. ඔබට ප්‍රේත විදත්වේ දැනකැන්ඩ ඕෝ නිද. ඔන්න දැනගැන්ඩ ඕෝනනියායට පස්සෙ කාලෙක හරි. දැන ගැඩ ඕන කියෙල්ලා. හිතුනොත් මෙ මේ පොත බලන්ඩ. මච්චරක් විතර ලොකු තඩි පොතත්තිේනමකද්දේක ප්‍රේත වස්තු පාලිය මේක මොනගැනද දින්නේ. ප්‍රේත විවිධත්වය ගැන තියන්නේ. වැසිකිිලි වලවල් ඇතුළෙ ඉන්න පේතයෝ. සමහර ප්‍රේතයෝ ඉන්නවාලු. යි ප්‍රේතයෝ ගැන ලක්ඛන සූත්‍රයගෙනගෙත්තිේෙනවා. අමහර ප්‍රේතයෝ ඉන්වලු මේ එයාගේ ඇගම මොකල්ලා. කොඩාගන්න වූම කනවා ජායි හැදනවා ය කොඩාගන උමකනවා ඇත්ත දෙලමම සමාර ප්‍රේතුවඉන්නවලු පට ආරයට ගන්න පුළුවන් මිනිස්සු එලියට දාන සෙම හොට්ටු තැමකොලො ජල් දානුව එලියට ප්‍රේතයන් මේ කියවන් ප්‍රේතවස්තු පාලිය ඔයාගෙන කියවන් එතකොට මේ ඒ වගේම කාග විදත්ව ඇත්යන්න ඕනිද මේ්‍රතයන්ගේ විදත්වය වගේම තව කාගතියන යුදත්වේ තවතියනවාන දෙවියන්ගේ විදත්වය. ඔහ බුම්මාට්ටු දෙවියෝ එකන බුම්මගෙන ඉන්නයි බුමාටු දෙවිය කියන්න බුම්මගෙන ඉන්නයි නමේ. කවද භූමි මට්ටම ඉන්න දෙවියෝ. එට ඉටිසුට්ටක්කුඩ රුක් දෙවියෝ ගසුට ඉන්න අය ඇත්ත දෙ ලමයින ඇත්තද නැත්ත දෙ කියලා ඇතින් මොකක් කොරන්න ඕොනිද. ඒවා කියෝලා හොයලා බලට. දක්ක ගම ම ගා විසිිකරන් ිපක් බන්න බොරුද කියලා ඉතින් බුදු හාමුදුර බොරු කියයි බොරු කියලමො නොලබා කැද. ඇැබැයි මෙහෙමයි. ඒ ප්‍රේතයෝ පසෙවත් ඒ දෙවිවුරු පස්සෙවත් ගිහින් වැඩන්නෑ. ඒකොල්ලො ජීවිීන් ක්ඩායම බානකොට දෙවිවර කොච්චර ඉන්නද කියලා ලංකාවේ ජනගහන කොච්චරයිද දෙකෝටි විසි ලක්ෂයි. දෙවිවරු කොචරකි නො කෝටි තිස්තුනක්කිඉන්නවා. කෝටි දෙකයි දසම දෙකයි මිනිස්සු ඉන්නේ ක මෙචර දෙවරුට නඩත්තු කරන එකටත් වෙන්ම ගනත් දිිි ප තිස්තුම් කෝටිය දෙවුර එකෙන් දෙවියන්ගේ මේ ජනගාහනයක් සෑහන්ඩ වැඩ ජනගාහනය කියන්න දෙවියන්ගේ මනගානේ එතරට දෙවියන්ගේ විදත්වේ දැන ගැඩෝ නිද ඒකටත් පොතත්වීනවා මොකදද විමාන වස්තු පාලිය ඒක බලාගැන්න ඒක තියෙනවා ඒක දේව තල්ල ඉඩට හිත හිෙල්. ඒවායි තියෙන සැප්ප එතෙන්ට යන්ඩ වූ කරපු දේ මොන කරලදඉතන්ට ගියයේ චාන්සික හම්බුණේ මාජන සම්පතය ඇදුන ඒකන්ගේ අහහිෙමල් න මංහන්න්න ඒතෙන්න්ට යන්ඩ වීසැක ගත්තෙ කොහොමද මේකෙත්තියෙනවා වැසිකිිවලට යන්ට පි විස ගත්ත හැට. කොහොම වනත් ඇත්තොහෝ නැත්ත හෝ මේ සාහිත්‍යයක් නම් ඒකත් හරි ලස්සනයි කවුරු හරි කියලා තියන්න. නොපෙනෙන ලෝකය දැම් මෙහන්ඩ මේ අය පහළ වෙන්නේ අර විදියට කියන්න. අඩ ජත්න මේ ජලාබු ජත්නමේ මොකද වචනේ ඕප පාතික. එක තැනක සම්මාම විද්‍යාත්මක පදනතියන තැනුත්තිේ නවා පඩි ධාරන ක කියෙන මෙහන් එක දේවතලක එක දිවියංගනාවක් හිටියලු එයා කරන්නේ මල් මාලගොතනයක මුලු. එතකොට මේ උදේ බලනකොට අනි දෙවුරු දැක්කලු එයාගේ මල්මාලවල මල් නිකම් පරවීගෙන යනවාගේ එක අඇනමක් කෙනවාද එයාගේ කාලයවරයි. එක පාටය නැතුව කියිය. එක වඋනේ කොයි වෙලාව උද්ධේ අටට නමයට විතරවගේ. හවස හතර විතර වගේ වෙනකොට මෙන්න ආයිනොල් අයි පහලලා නැතිවුනා චුත්තව වුණා අප ොකදනේ පහල වුණ. අරකන විද කොහොමද ෝපාති කලෙස නැතිව වුණා අප පහල වනා. කොහෙද දවල් ගිහි ටිය කියලා අනිත් කටියය හවල් කටියල ගොහය දවල් ගිහි ඉටිය කියලා. මංසු ලෝකෙට ගියා කිව මු ලෝකට ිහි. ඉපදිලා ලොකුවෙලා කසාද බැඳලා ළමයි හතර දෙනෙකුත් හදලා අවරුදු අනුවත් ජීවත් වෙලා මැරිලා ආය ඉපදිලා. උදේ නමේයින්දං හවසහතර වෙනකොට. එකන එ උදේ හතරඉද උදේ නමේඉදං හවසා හතර වෙන කොට මෙහෙ ආපුහහා මොකද වෙන්න ගැන්න අවුරුදු අනුවත් ගත කර ලක්කොම දේවල්ටික කරලා පිනුත් කරගන්න ඒ ආපව අතෙන්ටම ගිහින්. දැව හරි විකාරයි වගේන? ආනාසයකෙන් හන්ඩ මෙතනින් දම් පෘතුවීදන් ඉහතේ හ හත 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 හ හ තනකොට ආවි්‍ය සහ වර්ෂගාන නයි නොද වෙනස් වෙනවා ඒ ඔවය පරණම කාලයක ලි්වෙෙක් කෙනට මොකත් තිබි තිීනවට අරක ඇතව වනත් නැත වුණත් මේ වයස විශ්වයට සාපේක්ෂයි කලයා දැනක නිදල දීම. දැන් ඕක හැටිය කියෙනවනමහර දවිය තල තියෙනවලු පෘතුවී අවුරුදු කොච්චරද්ද දෙදාස් පන්සීයක් එෙහෙ කවරුද්දයි මෙහෙද අවුදු දස් පන්සියක් එෙ කවරුද්ද සමහරයතියනවලු පෘතු වී අවුරුදු දෙදහස් පන්සීයක් එහක දවසක් එ දවසක්. එතකොට ඒ දේවතලයේ ඉන්නයට බුදු හාමුදුරුවෝ පිරිණවන් පාලතියන්නේඒ ඕටික තිය බෞද්ධ ග්‍රන්ථෝලනි නාසෑක වබලන් බලපුහාම මොකත් තියෙනවාද ඒ ඇත 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 ඇතට ඇත යනකට විශ්ව ඒගොල්න්ගේ කැල්ිුලේන්න වලට අනුව මකක්ෙනවාද ගැන්නද දිීන ගැනම් වෙනස් වෙන. න්ගේ ඇත කාලේ මේ වෙනස් වීමහ දැනෙන ිච්චේ ලොකු දන්නන්නේෙ අන්නෙකරතමයි ගන්න පෙරදිග දැනුපද තිීෙන සමහර විට ලෝකයේ කවදා හෝ දවසක මේවා හොයා ඇත්තට පස්සේ ජයිව විදත්වයට අලුත්වංශයක්නවා වංස දෙකක් දහ්ඩු වෙනවා. එතකොට ලමයින්ට තැන්තැන්ගොල යන්ඩ වෙනවා මොකක් හොයන්ටද ප්‍රේතයන්ගේ විවිධත්වය බලන්ද. මෙහ දන්නවාද කවුරුවක්වත් ඊට පෙ බැක්ටීරියාව බලන්ඩ උපකරණයක් මිනිහේ කදයි කියලා බැක්ටීියාව බලට හදපු පන් ක්ෂ වයිරස පෙන්වාද කියට වෛරස පෙනුනද නෑ පරස පේ ගත්තමොක් ඇදවර පසෙද ඊට වැඩ දියුණ එකක් හැදුවමින් සමකක්දේ ඉල්ලෙක්ටෝන් වික්ෂ ැක්ටීරියාව අන්විීක්ෂෙන්පේු ආලොකන් වික්්ෂයට වෛදස පෙන්න ඒකට ඇබේ වගස කිය ාතියක් ඉන්වාද නද ඉන්නවා ෂුවර කල ැත්මොකින්ද ල්ලෙක්ට්‍රෝනන් ික්ෂ ඇදවට පසේ මිනිසා වතන නතරවේගේ ලබ හිතෙනවාද නතරවේද නෑ මනිසා දිටයන්වා යන කොට මොක්කර උපකරණයක් හැදුවොත් මක්කර උපකරණයක් හැදුවෝත්. මේ සෙට්ට එකත් බලන්න පුළුවන් අපි යන ඒකක් කරගෙන තැන් ැංගොල වැසි කිිවල්වල් ොල්ල දාළවල්ම මේ ඉන්න අපේ බා්ප එදවටා අපිට පෙනවා ඉන්නකං කලේ මල පෙරේතකන් ඉන්න දැ අන්නෝ බැලි කවද හෝ දවසක මිනිස් සහම එකක් හැදුවොත්නේ එතු රෝබ යාවි මට නෑ ඒක වෙන්න ඇසර කවදාවක්. ඉතින් බං ආලෝකන් විෂත් හදයි කියලා කින් විසවිතන් හිටියද නෑ. ඊට පති ඉල්ෙටෝනාම්මික්ෂ හදයි කියලා කවරුත් හිතන් හිියද ඒත්නෑනි මිනිසා යයි ඉස්සරහට කවදරි දවසක දැන ගැන. කිවේ වැඇත කිය.